සමහර ඒ ඉන්නකොට වීසා දීර්ඝ කර ගැනීම, පාස්පෝර්ට් කල්ලිකුත් වීම, මේවා නැවත සකස් කර ගැනීම සඳහා ලියවිලි එහෙට මාරු කරනවා, මෙහෙට මාරු කරනවා. සමහර නාපෝලි ඉන්න කෙනා රෝම් වලට එන්න ඕන, එතන සැලකිතු කාලයක් යනවා, එන දවසට කරගන්න. මේ වගේ විශාල අලකලංචයක් ඇත්තටම ගත්තා. හරිද? ඊට වඩා හොඳයි හොරෙන් ඉන්න එක කියලා හිතනවා මට ඉතින්. හරිද? මේ විදිහට කට්ට දැක්කාම. ඒ නිසා මම හිතන්නේ එහෙම නිකම් මේ වෙන්න ඕන යුගයක් නෙවෙයිනේ. තාක්ෂණය දියුණු වෙච්ච යුගේ නිකන් හිතන්නකො, ඩුබායි ඉඳන් සැලසුම් කරලා මේ ඝාතන කරන්න පුළුවන්, හිරේ ඉඳන් කුඩු බිස්නස් කරන්න පුළුවන්. හරිද? ඒ තරමට පාතාලේ අපරාධකරුවන් සංවිධානාත්මකයි. හැබැයි අපිට පාස්පෝර්ට් එකේ කාලය ඉවරුනාම, මේ රජයක් හොඳේ, හරිද, පාස්පෝර්ට් එකේ කාලය ඉවරුනාම ඒ කාලය නැවත ලබා ගැනීම සඳහා කොච්චර කාලයක් ගත වෙනවද? ඒ නිසා මම හිතන්නේ ඒකෙන් විශාල පීඩාවකට පත් වෙන නිසා අපි ඒක ක්‍රමවත් කරලා දෙන්නම්. ඔබට ශ්‍රී ලංකා රජයෙන් විය යුතු උපැන සහතිකයේද, විවාහ සහතිකයේද, වීසා එක දීර්ඝ කර ගැනීමද, එහෙම නැත්නම් පාස්පෝර්ට් එක කාලීකුත් වුණාට පස්සේ දීර්ඝ කර ගැනීමද, පදිංචි සහතිකයක් ලබා ගැනීමද, පොලිස් සහතිකයක් ලබා ගැනීමද, මේ ආදී මේවා විශාල පැටලැවිල්ලක දිනන ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක ක්‍රමවත් කරලා විධිමත්ව කාර්යක්ෂම ඒක ලබා දෙන්න අවශ්‍ය තාක්ෂණ උපයෝග කරන හදන්න. මේවා සර්වදේම ඉස්සර මේවා ප්‍රශ්න තමයි. හැබැයි නේද, ඉස්සර මේවා ප්‍රශ්න තානාපතිතුමාගේ තානාපති කාර්යාලයෙන් බෑග් එකේ මෙහෙට වණ්ඩ වුණා. ඒ බෑග් එක ඉන්දියාවට කර ගියොත් ආයෙ සති දෙක කොහොම වෙලා තියෙනවා. නමුත් මම කියන්නේ එහෙම වෙන්න ඕනේ. හරිද? තාක්ෂණය අර අපි මේ රජයේ විසින් ඒ අයට ලබා දෙන සේවාවන් ටික අපි ලබා දෙන්නම් වේගවත්. ඒක අපි කරන්න ඕන කියලා හිතනවා. ඊළඟ විශේෂයෙන් ගත්තොත් දරුවා එහෙ ඉන්නවා, මෙහෙ තමන්ගේ අම්මා තාත්තා ඉන්නවලට හවු වර්ණයක් නැහැ, රැක වර්ණයක් නැතුව තිබෙන. ඒ නිසා මට හිතෙනවා දරුවා එහෙ රස්සාවට ගියා. රස්සාවට ගියපු දවස් ඉඳන් ඒ විදේශගත වෙන ශ්‍රී ලංකාවේ මෙහෙ අම්මා තාත්තා පිළිබඳව මොනවා වෙයිද, ලෙඩක් වුණොත් මොනවා වෙයිද, රැක බලා ගන්න කෙනෙක් නැති වෙයිද, ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයකට මුහුණ දෙලා තිබෙනවා. ඒක මම හිතන්නේ තනි තනියම නුණා සමාජයේ ඇති කරන ලද ආරක්ෂාව පිළිබඳ සාතිකයක්. ඒ වගේම අපි හදන යාන්ත්‍රණිකුත් තරහා පොදුවේ වැඩි හිටියන් බලා ගැනීම සඳහා හදන යාන්ත්‍රණයක් කරා දරුවන් ඒ හිටියට තමන්ගේ දෙමව්පියන් දුක තියෙනවා, ඈත්වීම තියෙනවා, ආදරය විසින් ඇති කරන ලද සාංකාව ඇතිවේ. නමුත් ආරක්ෂාව පිළිබඳ තරජන තමගේ දෙමව්පියන්ට ඇති නොවිය යුතුයි, තමගේ ඥාතීන්ට ඇති නොවිය යුතුයි. අන්න ඒ පිළිබඳව අපි යාන්ත්‍රණය සකස් කරමු. ඒ නිසා මම හිතන්නේ ප්‍රධාන වශයෙන් ගත්තොත් එදිනෙදා විදේශ රැකියාව කරනට මුහුණ දී තිබෙන දුෂ්කරතාවයන් තේරුම් අරගෙන හඳුනාගෙන ඒක වෙනස් කිරීම සඳහා අපි මහන්සි වෙනවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිළිබඳ කරුණු ගණනාවක් අඩංගු වෙලා තිබෙනවා. ඒ ප්‍රතිපත්ති එකින් එකට ක්‍රියාත්මක කරොත් මා මේ කියන ලද කරුණු निराකරණය කරගන්න පුළුවන්.